හාමුදුරුවනේ, අද අපි තවත් විශේෂ මාතෘවාක් ගැන තමයි කතා කරන්න සූදාන වෙන්නේ. ඉතිහාසයේ අපි අහලා තියෙනවා යෝගීන් ගැන, ඒ වගේම ඍෂිවරුන් ගැන. එතකොට මේ ඍෂින්නාන්සලා කියලා සාමාන්‍ය භාවිතාවදී කියනවා, යෝගීන් කියලා කියනවා. මේ දෙකොට්ටාසය ගැන පිළිබඳව මොකද්ද අපේ හාමුදුරනේ අපි අපේ නරඹන්නන්ට හැඳින්වීමක් විග්‍රහයක් කරනවා නම් මේ අය කවුද කියන එක කොහොමද අපි හඳුන්වලා දෙන්නේ? දෛ තේරුවක් තරමයි මාත්මයා. දැන් යෝගීන් සහ ඍෂිවරුන් කියන කාරණය තමයි අපිට දැනගන්න අවශ්‍ය කරන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ. දැන් යෝගීන් කියලා අපි හඳුන්වන්නේ යම් කිසි විදියකට හුදකලාව පැත්තකට ගිහිල්ලා, ඒ වගේම හොඳ පරිසරයකට ගිහිල්ලා කලබලකාරී පරිසරයෙන් ඈත් වෙලා කසින භාවනා ඕ වඩන්න පුළුවන්. දැන් බෞද්ධ නොවන යෝගීන් ඉන්නවනම් කසින භාවනා ඒ වගේ දේවල් වඩලා ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යාන සැපයෙන් කල් ගෙවන අයට යෝගීන් කියලා කියනවා. එහෙමයි. එතකොට ඍෂිවරු කියලා කියන්නේ යෝගීන් ඔක්කොම ඍෂිවරු වෙන්නේ නැහැ. එහෙමයි. මොකද ඉතින් ඍෂිවරුන් කියලා කියන්නේ ලෝකෙට යමක් හොයලා දීපු අය. දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් පුලත්ති ඍෂිවරයා. එහෙමයි. පුලත්ති ඍෂිවරයා කියලා කියන්නේ ජ්‍යොතිර්වේදය, ආයුර්වේද මේ වගේ පොටක් ලෝකෙට හොයලා දීපු කෙනෙක්. ඊළඟට අපි රාවණ රජතුමා පිළිබඳවත් මෙතන මතක් කරන්න ඕනේ. ඒ රාවණ රජතුමාත් සම්පූර්ණම යෝගී. ඒ යෝගී අභ්‍යාස තුලින් යෝගී අභ්‍යාස පුහුණු කරලා එක එක දෙවි දේවතාවුන්ගෙන් වරප්‍රසාද ලබා ගත්ත කෙනෙක්. ඒ වරප්‍රසාද ලබාගෙන ඒ වරප්‍රසාද හමුවේ තමයි එයා බලවතෙක් වුනේ. එතකොට මේ විදිහට යෝගී අයත් ඒ වගේම ඍෂිවරුත් කියන අය අපි කොටස් දෙකකට ගණන් ගන්න ඕනේ. ඍෂිවරු කියන අය දැන් ඔය ආයුර්වේදය, ආයුර්වේද වේදකම ලෝකයට දායාද කළේ ඍෂිවරු. ඊළඟට යంత్ర මంత్ర తంత్ర මේවා ලෝකයට දායාද කළේ ඍෂිවරු. ඒ වගේම තවත් නොඑක් විදිය ප්‍රබන්ධ නිර්මාණය කරපු අය ඍෂිවරු ඉන්නවා. ඒ විදිහට ඍෂිවරු කියලා කියන්නේ එක පැත්තකින් කතා කළොත් අපේ බුදුදහමත්, ඒ වගේම ඒ බුදුදහමින් පරිබාහිරවත් කොටස් දෙකක් මේ යෝගියා ඉන්නවා. දැන් බුදුදහමට සම්බන්ධ යෝගීන් සමත විපස්සනා භාවනා කරගෙන ඒ අය යම්කිසි ආරමුණක් කරා ගමන් කරනවා. ඒ කියන්නේ සංසාර දුක නැති කරගන්න ක්‍රමවේදය. එතකොට අනිත් යෝගීන් ඒ යෝගී භාවනා කරලා සමහර විට රූප ධ්‍යාන උපදවාගෙන රූප බ්‍රහ්ම ලෝකවල උපදින්න පුළුවන්. ඒ වගේම අරූප ධ්‍යාන උපදවාගෙන අරූප තලවල උප්පත්ති ලබන්න පුළුවන්. දැන් යෝගීන් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් ආලාර කාලාම, උද්දකරාම පුත්ත, ඒ වගේම කාලදේවල මේ කට්ටිය බුදුහාමරන් වහන්සේ කාලෙත් හිටපු යෝගී. එතකොට ඒ අයට ඍෂිවරු කියලා කියන්නේ. ඍෂිවරු කියන්නේ ඒ යෝගී අභ්‍යාස කරලා ඒ යෝගී භාවනා තුලින් මනස දියුණු කරගෙන ලෝකයට යම් කිසි දෙයක් නිර්මාණය කරලා ඉදිරිපත් කරනවාද, ඒ අයට තමයි ඍෂිවරු කියලා කියන්නේ. ඍෂිවරු අපේ පොත්පත් වල සඳහන් වෙන හැටියට ඉතාම සුළු පිරිසක් තමයි ලෝකේ සඳහන් වෙන්නේ. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ, එහෙමනම් අපි අද ඍෂිවරුන් පිළිබඳ කතා කරපු කතාව මෙතනින් අවසන් කරනවා. නැවතත් ඉතාමත් වටිනා කරුණු කාරණා රාශියක් සාකච්ඡා කිරීමට ඔබ වහන්සේ බැහැදකින්න අපි පැමිණෙනතුරු අපට ඔබ වහන්සේගේ අවසර ඉල්ලා සිටිනවා.